ප්ලාස්ටික් ගැන කතා කරද්දී ඇයි ප්ලාස්ටික් මේ තරම් භයානක කියන කාරණාව ගැන විද්‍යාත්මක පැහැදිලි කර ගැනීමක් කරගත්තොත් අපි මේක පහසුයි තේරුම් ගන්න මහාචාර්යතුමා. ඇත්තටම දැන් අර ප්ලාස්ටික් කියන අමුද්‍රව්‍ය අපිට ඉතාමත් වැදගත් දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන අපි මේක භාවිත කරන ක්‍රමය. අපි අවබෝධයක් දැන් කරන්නේ නැහැ. හැම දෙයක්ම ප්ලාස්ටික් වලට යනවා. ඒතර දැන් ඒ නිසා දැන් අපි කලින් ඔක නොදැක්කට දැන් පරිසරය හරි හැමතැනම තියෙන්නේ වටේ පිටේ බලුවොත් ප්ලාස්ටික් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොළපාට තියෙන වටපිටාවේ වර්ණවත් දේවල් තියෙනවා. හැමදේම ප්ලාස්ටික්. ඒක මෙතෙන් තමයි අපි දැනගත්තේ කියන්නේ මොහොත ප්‍රශ්නයක් මේ පරිසර ප්‍රශ්නයක් ක්‍රමක්‍රමයෙන් එනවා කියලා තමයි දැනගත්තේ. ඒතර එතෙන්දී තමයි මිනිස්සු හිතන පටන් ගත්තේ ඇයි මේක මේ අඩු කරගන්න බැරි? ඒතර එතෙන්දී මුලින්ම අපි දැක්කේ මේක ඝන අපද්‍රව්‍ය ප්‍රශ්නයක් කියලා තමයි මුලින්ම දැක්කේ. ඒතර මේ විදිහ අපි මේ අපිට සෞඛ්‍ය ප්‍රශ්නයක් ඒකම පරිසර ප්‍රශ්නයක් සාගර ප්‍රශ්නයක් කියලා මුලදීම මේක දැක්කේ නැහැ. නමුත් කාලයක් යද්දී මම සාගර විද්‍යාඥයෙක් විදිහට මට ආව ප්‍රශ්න තමයි මේ හැම දෙයක්ම ගිහිල් එකතු වුනේ සාගරයට. අපි දන්නවා ගංගා වලින් හැමතැනදීම මේ හැම දෙයක් එකතු වෙන සාගරයට. ඒතර අපි මේ කතා කරන ඝන අපද්‍රව්‍ය වල ඉතින් ඒ කලමනාකරණයේ තියෙන අඩුපාඩු නිසා ගොඩක් ප්ලාස්ටික් වර්ග එකතු වෙන්නේ ගංගා හරහා මුදෙට. ඒතර මෙතෙන්දී අපි අර ඝන අපද්‍රව්‍ය කියන විශාල ප්ලාස්ටික් කැබලි වලින් වෙන හානිය අපි දැනගත්තට අර ශුද්ධ ප්ලාස්ටික්. ඔක සරලවගෙන ප්ලාස්ටික් කුඩු වේ. ප්ලාස්ටික් කුඩු. ඒතර මේ ප්ලාස්ටික් කුඩු කියන එක නිමෙන පහට වඩා අඩුව තමයි කියන්නේ ශුද්ධ ප්ලාස්ටික් කියලා. එතනින් එහාට නැනෝ ප්ලාස්ටික්. ඒත් පේන්නේ නැති ගානට ප්ලාස්ටික් මේක ඇවිල්ලා තියෙනවා. 2021 කරපු සංගණනකින් ගෝලී සංගණනකින් අපි හොයාගෙන තියෙනවා. අපි නෙමෙයි ලෝකේ හොයාගෙන තියෙන එක ලෝකේ වශයෙන්ම ප්‍රචලිත වුණා. මේ වර්තමානීන සෑම පුද්ගලයෙක්ම ඇවරේජ් කියන්නේ සමස්තයක් වශයෙන් සතියකට ප්ලාස්ටික් කුඩු ග්‍රෑම් 5ක් කොහොමද ක්‍රමයට ඇඟට දාගන්නේ? ග්‍රෑම් 5ක්. ඔය කුඩු ග්‍රෑම් 5ක කියන්නේ හුස්මත් එක්ක වෙන්න පුළුවන්, වතුරත් එක්ක වෙන්න පුළුවන්, සීනිත් එක්ක වෙන්න පුළුවන්, ලුණුත් එක්ක වෙන්න පුළුවන්, කෑමත් එක්ක වෙන්න පුළුවන්, මස් මලු එක්ක වෙන්න පුළුවන්. ඒතර ඕක මේ ලේසි දෙයක් නෙමෙයි. දැන් ග්‍රෑම් 5 කියන එක අපිට හිතන්නේ මේ පොඩි ග්‍රෑම් 5 කියලා මතකන්නේ පොඩි දෙයක්. නමුත් ඕකේ බර අපි ගතතින් රූපයකට ගතින් ක්‍රෙඩිට් කාඩ් එක ප්‍රමාණයක්. කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක ප්‍රමාණයක් ප්ලාස්ටික් ප්‍රමාණයක් අපි කොහොම හරි මේ වර්තමානයේ කුඩු ටිකක් අපි ඇඟට දාගන්න සතියකට. එතකොට හිතා ගන්න පුළුවන් මෙතන මේ ඕකේ නම් ඕක තමයි මිනිස්සුන් දැන මේ තියෙන මේ ප්‍රශ්නේ තියෙන අපි නොතේරෙන ගැඹුර. එතන මේ ප්ලාස්ටික් අපි දන්නවා මේ කුඩු ප්ලාස්ටික් එක කුඩු කොටසක් ගත්තම මේ ප්ලාස්ටික් කුඩු කොටස තියෙන ප්ලාස්ටික් විතරක් නෙමෙයි මේකේ වෙනම විශේෂ ගුණාංගයක් තියෙනවා. මේකට පුළුවන් ඔක්කොම බැර ලෝහ රස දිහ ඒ වගේම ඊයම් එකතු කරගන්න. එතකොට මේ අර මැග්නට් වගේ. එතන මේ එක කුඩු කැලක් ඇඟට යනකොට ඒක වටෙත් එක්ක අපිට බැර ලෝහ කියන තියෙන කුස රසායන ද්‍රව්‍ය ඔක්කොම දේවල් හයිඩ්‍රෝස් එකක් ඇඟට යනවා. එතකොට ඇඟ ඇතුළට ග්‍රෑම් 5ක් යනවා කියන්නේ අර එකත් එක්ක මහා පරිමාණයේ විෂකුත් ඇඟට යනවා. එතන මේ විෂ ප්‍රමාණය අපිට දරා ගන්න පුළුවන්ද? මිනිසුන් වශයෙන් පුළුවන්ද? එතකොට අපි දන්නවා මිනිසුන් සහ සත්තුන්ට පුළුවන් යම් කිසි ප්‍රමාණයකට මේ තියෙන පරිසරයේ තියෙන දේවට අනුවර්තනය වෙන්න. අනුවර්තනය වෙලා යම් කිසි අවස්ථාවක අපිට අනුවර්තනය වෙන්න බැරි තැනක් තියෙනවා. එතෙන්දි මොකද අපි වෙන්නේ? එතන මෙච්චර විෂ ප්‍රමාණයක් අපි පෙනහල අපි සමාත කරමු. ආහාරමය අමතක කරමු. පෙනහල හරහා මෙච්චර විෂක් අපි ඇඟට ගනිද්දී මේ පෙනහල තියෙන මේ ගර්ත වලට පුළුවන්ද මේ විෂ දරා ගන්න? ඒ නිසා මේ තියෙන ප්ලාස්ටික් වල අපි නොපෙනෙන පැත්ත ඉතාම භයානකයි. මේ අපේ තියෙන මේ වාතෙත් ප්ලාස්ටික් තියෙනවා. මේ තියෙන දූවිලෙත් ප්ලාස්ටික් තියෙනවා. අපි හිත කලින් ප්ලාස්ටික් භාවිතයේදී අපි හිතුවේ නෑ මේ තැන් වල මේ ප්ලාස්ටික් යයි කියලා. ඒතර කලින් දුතර අපි හිතනවනේ මේ අපි දැන් ලොකුම අපි දැන් වැඩිහිටි මිනිස්සු. ඒතර අපිට යම් කිසි දෙයක් දරා ගන්න පුළුවන්. මොකද අපේ ප්‍රතිශක්ති කරන හැද තියෙන්නේ. මේ ප්‍රතිශක්ති කරන ඉතාම අඩු අපේ කුඩා බිලිදුන්ට අනාගතයේ මොන දෙයක් වෙයිද? මේ මිනිස්සු පැත්තේ සත්තුන්ගේ ගොඩාක් පැටවුන්ට ප්ලවාංග වලට මොන අනාගතේ වෙයිද? එහෙම නොතින් අපේ මානව වර්ගයේ තියෙන සෞඛ්‍ය පැත්ත වගේම සත්තුන්ගේ සෞඛ්‍ය පැත්ත අඩු වීම හරහා ජීවිතත් අඩු වීම හරහා අපේ අනාගතයේ අපි මේ ආහාර ගන්න තියෙන භවෝග අපි තියෙන අනිකුත් ආහාර ප්‍රබෝ වලට මොනවා වෙයිද? ඒතර ඔන්නෝත් එක බලද්දී මේ තත්ත්වය භයානකයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ 2050 වෙද්දී අපේ ලෝක ජනගහනය බිලියන 9ක්. අතර මේ කාලය ඇතුළත ලෝක ජනගහනය මේ අවුරුදු 20 වෙනකොට බිලියන 1.5ක් විතර වැඩි වෙන්න පුළුවන්. කටවල් බිලියන 1.5ක් අලුතෙන් එනවා. අතර මේවට ආහාර දෙන්න යද්දී මේ ප්ලාස්ටික් ප්‍රශ්නත් මේ එද්දී එතන මේ ප්ලාස්ටික් එක අපි විෂ ගණිද්දයන් ඇතුළත මොන වගේ අනාගත විකාරූපී තත්ත්වයක් එද්දී කියලා අපිට විද්‍යාචරණත් මේ වෙද්දී හොයාගන්න බැරි තරම් කෙනේ නිසා මේ ප්ලාස්ටික් අපි මෙහෙම සරලව දැක්කට මේකේ කිඳා බහපු ඉතමත් මම හිතන්නේ භයානක ගතියක් තමයි මට නම් තේරෙන්නේ.